දිනපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුනහොත් ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවටයි විශේෂඥීන් අනතුරු අඟවන්නේ. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35931ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඉන් 49%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 8000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7500කට ආසන්නයි. කළුතර දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. බස්නාහිර පළාතෙන් පිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින්. මේ වන විට ඩෙංගු නිසා අවසනාවන්ත ලෙස මරණ 23ක් මුළු දිවයිනෙම වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී ඇත්තටම අපිට මහජනතාවගෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි මේ වන විට වෛරස් රෝග කිහිපයක් පැතිරීගෙන යනවා. වෛරස් උණුවල් කිහිපයක් පැතිරීගෙන යනවා. ඒ නිසා තමන්ට තියෙන කුමන වෛරස් උණුවද කියන එක තීරණය තමන් ගන්න නැතුව දින දෙකකට එහා පවතින උණක් නැත්නම් පැය 48කට එහා පවතින උණක් ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ ළඟම තියෙන රෝහලට ගිහින් උපදෙස් ලබා ගන්න. ඔබට උණ රෝගයෙන් පෙළෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ලබා ගත යුතු ඖෂධය වන්නේ පැරසිටමෝල් පමණයි. ඒත් නියමිත මාත්‍රාවෙන් සහ නියමිත කාලපරතරයේ ඇතිව පැරසිටමෝල් පමණක් ලබා ගන්න. ඊට අමතරව වේදනානාශක ඖෂධ විශේෂයෙන්ම අපි දන්නවා ඩික්ලොෆෙනැක් සෝඩියම් මෙෆොනමික් ඇසිඩ් බ්‍රූෆන් වැනි නම් වලින් හඳුන්වන වේදනානාශක ඖෂධ ගැනීමක් භාවිතයක් අපි දැකලා තියෙනවා මහජනතාව අතර උණ පාලනය කිරීම සඳහා ඩෙංගු වැනි රෝගයකදී විශේෂයෙන්ම ඩෙංගු රක්තපාත වැනි රෝග තත්ත්වයකදී වේදනානාශක ඖෂධ ලබා ගත්තොත් ඒක සංකූලතා ඇතිවීමට හේතුවක් වෙන්න. ඊට අමතරව අපි දන්නවා සමහරක් වෙලාවට දීර්ඝකාලීන රෝග සඳහා ශ්වසන ආබාධ සඳහා ස්ටෙරොයිඩ් ගණයේ ඖෂධ ලබා ගන්න රෝගීන් ඉන්නවා. ඒ වගේ රෝගියෙක්ට ඩෙංගු උණ හැදුනොත් ඔව් උණක් හැදුනොත් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හරි ළඟම රෝහලට හරි ගිහින් හරි තමන් මේ ස්ටෙරොයිඩ් ගණයේ ඖෂධය පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක ගැන උපදෙස් ලබා ගන්න. මොකද අපි ස්ටෙරොයිඩ් ගණයේ ඖෂධත් අනුමත කරන්නේ නැහැ ඩෙංගු රෝගෙදී ලබා ගැනීම සඳහා සංකූලතාවය නැතිවීමේ මේ අතර වයඹ පළාත තුල අද සිට විශේෂ ඩෙංගු මර්ධන සතියක් ආරම්භ කර තිබෙනවා. එම සතිය අද සිට ලබන 28 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. මේ වන විට රටපුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ කඩුවෙල ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනක්. මේ බලන්න මේ පහේ ආදරු වීඩියෝ ඉන්නවා. හයර්. හරිද? අඩු ගානේ ටයර් එකක් දෙනකොට ඊට වඩා රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.